මට තේරෙන්නේ නෑ මේක කොතනින් කොහොම පටන් ගන්නද කියලා. වෙච්ච හැම දෙයක්ම වෙන හැම දෙයක්ම මුලමෙද අග නැති සුරංගනා කතාවක් වගේ. ඔයා කියන්න මම අහගෙන ඉන්නම්. අපි දෙන්න කාත් කවුරුත් නැති තැනක අතරමං උන දෙන්නේ වගේ අරුණි අක්කා මගේ අත අල්ලගෙනම ගහට හේත්තු වුණා. පරවෙලා වැටනු මල්පෙති ගොඩක් අපි දෙන්නගේ දෙපතුල් ළඟ විසිරිලා. අපේ තාත්තා කලින් වැඩි කළේ පියතලාවේ තේවත්තක සුපරින්ටන්ඩන්ට් කෙනෙක් හැටියට. ඉතින් හැම නිවාඩුවකටම වගේ අපි දියතලාවේ යනවා. තාත්තගේ වත්තට ළඟින්ම තිබුණු තේවත්තේ SD වෙලා හිටියේ සමන් අයියා. කතාව නවත්තපු අරුණි අක්කා මොහොතක් සුළඟට කැළඹෙන වතුර දිහා බලාගෙන හිටියා. සමන් අයියට සෑහෙන සල්ලි තියෙනවා. ඒ වගේම කියන්න තරම් වරදකුත් නැහැ. ඉතින් සමන් අයියා මං ගැන ඇහුවම අපේ අම්මලා අකමැති වෙලා නැහැ. ඒ අපි දෙන්නගේ වයස් පරතරයේ හින්දා. ඒ දවස්වල මම ඕ ලෙවල් කරනවා. ජීවිතය ගැන මට ගොඩක් දේවල් තේරෙන්නෙත් නැහැ. මම නිවාඩුවට යන හැම වෙලේම සමන් අයියා මට ලං වෙන්න ගොඩක් උත්සාහ කෙරුවා. අපේ අම්මලාගෙනුත් ඒකට බාධාවක් උනේ නැහැ. ඒ වෙනකොට සමන් අයියා ඇර වෙන කිසිම කොල්ලෙක්ව මම ළඟින් ආශ්‍රය කරලා නැහැ. ඉතින් ටිකින් ටික මම සමන් අයියට ලං වුණා. ඒක ආදරයක් නෙමෙයි කියලා මට ඒ දවස්වල තේරුන්නේ නෑ මාලින්ද. මම අරුණ අක්කගේ S2 දිහා බලාගෙන හිටියා. ඒත් ටිකෙන් ටික ඉස්කෝලේ යාළුව ආශ්‍රය කරද්දි වයස වෙද්දි තමයි මට තේරුණේ ආදරය කියන්නේ මේක නෙමෙයි කියලා. මට සමන් අයියා ගැන තිබුණේ මටත් තේරෙන්නේ නැති හැඟීමක්. ඒත් ඒක ආදරයක් නම් නෙමෙයි. මගේ පන්ති යාළුව ආදරය ගැන කතා කරද්දි මට මං ගැනම දුක හිතුණා. ඒත් ඒ වෙනකොටත් අපේ ගෙවල් දෙකින්ම අන්තිම තීන්දුව අරගෙනයි තිබුණේ. ඒ හැම එකම්ම ලෑස්සි කරලා තීන්දු කරගෙන තමයි සමන් අය ස්වීඩන් ගියේ. අරුණි අක්කා මගේ මූණට එබුණා. අපි දෙන්නගේ ඇස් කතා කළා. හැම තැනකම තිබුණි පුදුමාකාර නිහඬ බව. ජීවිතේ හැටි එහෙම තමයි අරුණි අක්කේ. අපි හිතන දේවල් ඒ විදිහටම දෙන්න තරම් දයි සාධාරණ නෑ. ඔයා සමන් අයට කියන්න බලන්න සමහර වෙලාවට එයා තේරුම් ගනි. මම මගේ කටහඬ අවදි කරගත්තේ බොහොම අමාරුවෙන්. මගේ හිත ඇතුලේ තියෙන දේවල් එළියට පනින්න තෙරපෙනවා. ඒක කවදාවත්ම හරියන දෙයක් නෙමෙයි මාලින්ද. මගේ අම්මට තාත්තටයි ඉන්නේ මං විතරයි. කිසිම දවසක මට එයාලගේ වචනෙට උඩින් යන්න බෑ. අනික ඔයා දන්නවද අපේ අම්මට හાર્ට් ඇටැක් තියෙනවා. ඒ වගේ තත්ත්වයක් තියාගෙන මම කොහොමද හිතුවක්කාර වෙන්නේ. මගේ අම්මා වපුව වැල්ල මැරෙයි. බේරේ වැවේ උඩින් ආපු කළු වලාකුළු අපේ හිස් උඩින් මෝදු වුණා. මොහොතකට කළුවර වුණ හෙවණිලි අස්සෙන් මම දැක්කා අරුණි අක්කගේ කම්මුල් දෙකේ ගලාගෙන යන කඳුළු බින්දු. අනික මාලින්ද සමන් අයියා කලින් බැඳපු කෙනෙක්. මොනවා මාව ගැස්සුණ එක පාරටම. ඔයාලගේ අම්මලා දන්නේ නැද්ද ඒක? මට ඉබේටම අරුණි අක්කගේ අත අත ඇරුණා. දන්නවා. එයා ඒකෙන් ඩිවෝස් වෙලා ඉන්නේ. ඒ වුණාට සමන් අයියාගේ ගතිගුණයි කතා බහයි පෞලි තත්ත්වයයි හින්දා අපේ අම්මලා ඒක ඒ තරම් හිතුවේ නෑ. මම මේ හැම එකක්ම දැනගත්තේ ළඟදී. ඒ වගේ දෙයක් දැන දැනම මම කොහොමද දෙයිනි සමන් අයියව බඳින්නේ? මට තේරෙනු අරුණි අක්කේ වාගේ ප්‍රශ්නේ. ඒ වුණාට මටවත් හිතාගන්න බෑ ඕකට උත්තරේ මොකද්ද කියලා. කොහොමටත් ඔය දෙන්නගේ වයස් පරතරයත් වැඩි. මට හිතෙන හැටියට අරුණි අක්කගේ අදහසුත් එයාට ගැළපෙන්නේ නෑ. එහෙම තියාගෙන බඳින එකෙන් වෙන්නේ තවත් ප්‍රශ්න අලුත් වෙනවා විතරයි. මටත් ඒක තේරෙනවා. ටික ටික සමාජ ගැන තේරෙන්න උනාම යාළුවන්ගේ ආශ්‍රය දැඳුනාම මම සමන් අයියගෙන් තව තවත් ඈත් වෙනවා. මට ඕනේ දිගටම ඉගෙන ගන්න. ඒත් සමන් අයියා ඒකට කැමති නෑ. මගේ හිත අඳුනන්නේ නැති මගේ ආශාවන්ට ආස නැති කොටින්ම මාව තේරුම් ගන්නේ නැති මිනිහගේ ගෑණි වෙන්න මට බැහැ මාලින්ද. අරුණි අක්කා ලේන්සියෙන් මුහුණ වහගෙන අඬන්න ගත්තා. ඕනම කෙල්ලෙක්ගේ දුකට සැපට දෙකටම තියෙන්නේ කඳුළු විතරයි. අඬලා හිත හැනසැනසෙනවා නම් හැමදාම වුණත් මම අඬනවා. අංජලීට තියෙන එක ප්‍රශ්නයක්. අරුණි අක්කට තවත් එකක්. කොහෙදෝ දන්නේ නැති කන්දක් උඩින් ආපු හීතල හුලඟක් වගේ මේ කෙල්ලෝ දෙන්නම් මට ලං වුණා. දෙන්නම මං ඉස්සරහ ඇඬුවා. ඒත් අරුණි අක්කා විතරයි මගේ හිත ගොඩාක් ඇඬෙව්වේ. සමන් කියන්නේ අපේ අම්මලා හිතන ජාතියේ සාන්තුවරයෙක් නෙමේ මාලින්ද. මිනිහා මගෙන් බලාපොරොත්තු වෙන්නේ වෙනින් දේවල්. එයා තනියම ගමන් බිමන් යන්න මට කතා කරනවා. ඒත් මම යන්නේ නැහැ. අපේ අම්මලා වුණත් මාව තනියම යවන්න අකමැති නෑ.
ඒගොල්ලෝ පොඩ්ඩක් හිතන්න ඕනෙනි කෙල්ලෙක්ව තනියම යවන එක හොඳ නෑ කියලා. මම දන්නේ නැති මොනවාරි දේවල් මෙතන තියෙනවා කියලා මට හිතෙනවා මාලින්ද. ඇයි මේ රටේ මේ තරම් වෙන කොල්ලෝ ඉඳද්දි කලින් බැඳපු මට වැඩිය සෑහෙන වැඩිමහල් මිනිහෙක් එක්ක මාව යවන්න හදන්නේ? දියතලාවේ මිනිස්සු නම් සමන් ගැන කියන්නේ එච්චර හොඳ කතා නෙමේ. මට දැන් බයයි මාලින්ද. මම අහස දිහා බලාගෙන හිටියා. උත්තරයක් අහසින්වත් එයිද කියලා අහස කළුවර කළා. ඒ කියන්නේ මේකට උත්තරයක් නැතුව අපි දෙන්නට ගෙදර යන්න කියලාද? ඔයාගේ හිත ගිය ඔයාට ගැළපෙන කෙනෙක් ඉන්නවද අරුණක්කේ? නෑ මාලින්ද, මම හිතුවා ඔයා ඔය ප්‍රශ්නේ මගෙන් අහයි කියලා. සමන් අයියා වගේ කෙනෙකුට අකමැතියි කිව්වොත් අපේ අම්මලත් අහන්නේ ඕකමයි. ඔයා කෙල්ලෝ ගැන හිතන විදියටමයි මම දැන් කොල්ලෙක් ගැන හිතන්නේ. ගොඩක් හොඳට දැන අඳුනගෙන කාලයක් ආශ්‍රය කරනකම් ආදරය කරන එක බොරුවක් මාලින්ද. අම්මා තාත්තා මට ආදරේ. ඒත් මට ඕනේ එහෙම ආදරයක් නෙමෙයි. මට කිසිම දෙයක් කියන්න කිසිම කෙනෙක් නෑ. ඔයාගේ අක්කා විතරයි මේ විස්තර ඔක්කොම වගේ දන්නේ. ඒත් එයා වුණත් දන්නේ නෑ සමන් අයියා බැඳපු කෙනෙක් විත්තියක්. මට මල්ලියේ නංගියේ කරේ හිටියා නම් තනි නෑ. ඒත් මම ඒ තරම්වත් පිං කරලා නෑ. ටිකින් ටික අඳුර කඩාගෙන වැටෙනවා. මම අරුණි අක්කගේ අත හරවලා වෙලා බැලුවා. 6:05. අපි අමුද අරුණියක්කේ. තවත් රැ වුණොත් අම්මලා ඔයා හොයයි. අපි දෙන්න පාර දිගේ ඇවිදගෙන ආවා. මගේ හිතේ තිබුණ හැම හීනයම පොඩි පට්ටම් වෙලා ඉවරයි. මට වෙලාවකට ඔයාගේ අක්ක ගැන ඉරිසැයි මාලින්ද. අපි පුස්තකාලේ ළඟ හෝල් ටිකට ලං වෙද්දි අරුණියක් කිව්වා, ඇයි ඒ ඔයා වගේ මල්ලියෙක් ඉන්න එක ගැන? එයාට නම් ඕනි මුදුක ප්‍රශ්නයක් ඔයාට කියන්න පුළුවන්නේ. ඒත් මට. එයා දෙක හුස්මක් පිට ගලා. මම එකෙල්ලෙම අරුණියක්කගේ ඇස් දෙක දිහා බැලුවා. ඉතින් අද මම ඔයාගේ දුක අහගෙන හිටියනේ. ඒ වගේ හැමදාම ඕනෙම දුකක් මට කියන්න මම අහගෙන ඉන්නම්. ඔයා වෙනුවෙන් කරන්න පුළුවන් හැම දෙයක්ම මම කරනවා. ඔයා මට මල්ලියෙක් වෙන්න මාලින්ද. මගේ හිත ඉක ගහන්න පටන් ගත්තා. පෙරුම් පුරාගෙන හිත කුළුදුලේම ඉල්ලපු ආදරේවත් මට හිමි නෑ. ඇයි මට හැම දෙයක්ම නැති වෙන්නේ? කියන්න මාලින්ද, ඔයා මගේ පුංචිම පුංචි මල්ලි නේද? ඔව් අක්කේ. මගේ හිත ඇතුලෙන් ආපු හැඟීම් ගොඩක් ඒ වචනේ තියෙන්නේ නැති. මගේ මල්ලි. අපි දෙන්නගෙම ඇස්වලින් කඳුළු බිඳු මතු වුණා.